उपेक्षा स्वर्णमालिक चरित नुदनिकेह विविध चरित से जनता समीप हुए काल्या देशपाल संबंधुना आदरणीय दीनिक मवाकन उपेक्षा गिन कथाकरण हदम चरित तम अगे आदरणीय सेमिया समंत हेमुम दन्न उपेक्षा गिन अगे आदरणीय सेमिया कियन्नी मिहिम कथावाक उपेक्षा रंगनेक कार्यबहुल वेदी ओब व्यापार कटयुते कार्यबहुल कोरोना तत्व पसुगे काले लबुनु अंदरनीति काले बिरिदहा द्वेक निदहसे विवेकीव काले गतकला अत्यावश्य कटयुतु संधा वितराई अवसर अरगने लीट गिये मे काले मगे व्यापार कटयुतु एक हुदटम कार्यबहुल वेला इन्नी उपेक्षा तोरागत निर्माण कीपेक वेडकरगने यनमा दु वेडिपुरमे एकतु उपेक्षाट दो ओबटद दु मटवडा उपेक्षाट एकतु एया तमाई नितरम द्वेक इन्नी एनिसा मटवडा दु आदरे उपेक्षाट मन हितन्नी නමුත් මං ගෙදරින් පිටින් ඉන්න වෙලාවට වීඩියෝ කෝල් අරගෙන මාත් එක්ක කතා බහ කරනවා මං ගෙදරට යන වෙලාවට තාත්තේ කියාගෙන දුවගෙන එනවා මාව දැක්කම සතුටින් මාව පිළිගන්නවා උපේක්ෂා ෂූටින් යන සමහර දවස්වලට දුව ඉන්නේ මාත් එක්ක තමයි උපේක්ෂා කියන්නේ කාලයක් තරුණින් කැමතිම චරිතයක් ඇගේ ජනප්‍රියත්වයේ કોઈ මොහොතකවත් විවාහ ජීවිතයට බලපාලා නැද්ද එයාගේ ජනප්‍රියත්වයේ විවාහ ජීවිතයට බලපාලා නැහැ එයාම දැක්කොත් ගොඩක් අය ළඟට ඇවිත් කතා කරනවා ෆොටෝස් ගන්නවා ඒ වගේ නම් අඩුවක් නැහැ ඒ ප්‍රතිචාර දකිද්දී මටත් සතුටුයි සමහර මානසික ආතති වලින් ඉන්න මිනිස්සු යාට කෝල් කරන අවස්ථාවක් තියෙනවා ඒ වගේ අවස්ථාවලදී මම තමයි ඒ දුරකථන ඇමතුම් වලට සම්බන්ධ වෙන්නේ ඊට පස්සේ දුරකථන අංක බ්ලොක් කරනවා නැත්තම් කරදර නිසා ඒ හැරුණාම කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ विवाह समग बोहो रंगन शिल्पिनी समिया वारण दानमा ओबी वारण वल्ट उपेक्षा कोटवेला दीने कोहित मन है मंग याट किस्म विधिय के बल पैमा क्विन्य नह रंग पान निपा के अन्य नह नमु दंगिया अम्मा के निकिसा चलत तोरा गने दी प्रवेश मिन्न किरणा किए नमा कोहम ते देवागन उपेक्षा अमुतुन के अन्न वश नह एया दन्नवा करण नोन मुनवाद नैत्य मुनवाद केला දරුවට හා පවුලට ප්‍රශ්නයක් නොවි ඉන්න තමයි එයා රංගන කටයුතු වල පවා නිරත වෙන්නේ ඒ නිසා මට යට වර්ණ දාන්න අවශ්‍ය වෙලා නැහැ ඔබ සමගින් විවාහ වන විටත් ඇය රංගන ශිල්පිනියක් විවාහයට ඇගේ නිලකම ප්‍රශ්නයක් වෙයි කියලා හිතුවේ නැද්ද එයාගේ රංගන ජීවිතේ විවාහ ජීවිතයට එකතු කරගෙන නැහැ මං එයාට විවාහ වෙන්න යෝජනා කරද්දී එයා මුලින්ම මගෙන් ඇහුවේ බැඳලා පස්සේ මං රංගනෙන් අයින් වෙනවද කියලා මං කිව්වා නැහැ තෝරගෙන හොඳ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න ඒකට මගෙන් ගැටලුවක් නැහැ කියලා මගේ කැමැත්ත එක තමයි එයා විවාහයට කැමති වුණේ ඇත්තම කිව්වොත් රංගනී කියන්නේ එයාගේ ජීවිතේ වගේ දෙයක් ඒ නිසා ඒක වෙනස් කරන්න මට අවශ්‍ය වුණේ නැහැ විවාහ වුණාට පස්සේ මං උපේක්ෂාට කිව්වා නම් දැන් රඟපාන්න එපා කියලා එයා මගෙන් ඈත් වෙලා යයි ඒ තරමට එයා රංගනීට ආස කරනවා ඒ ආසාව මං කොහෙත්ම නැති කරන්නේ නැහැ ඇයි ඔබට මුණ ගැහෙන්නේ කොහොමද කියලා මතක් කරමු එයා දේශපාලනයට සම්බන්ධ වෙලා ඉන්න කාලේ තමයි මට මුලින්ම මුණ ගැහෙන්නේ. එයාගේ දේශපාලන වැඩවලට මං දායක වෙලා තියෙනවා. ඒ වැඩවලට නිතරම මුණ ගැහෙදී හිතවත්කමක් ඇති වුණා. පසු අපි ආදරය කළා. ඊට පස්සේ තමයි විවාහ වෙන්න තීරණය කළේ. ඉසාදේ දේශපාලනේ ඉවත් වුණේ නැහැ. එයාට දේශපාලනය කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඒක එයා තේරුම් ගත්තා. එයා කොහොමවත් දේශපාලනයට කැමති කෙනෙක් නෙවෙයි. නමුත් මම එක දෙයක් කියනවා. එයා දේශපාලනය කරද්දී മന്ത്രി කෙනෙක් විදියට රුපියලක්වත් හොරකම් කළේ නැහැ. අවංකව සේවය කළා. ඒ දේ නම් මම වගකීමෙන් කියනවා. ජනතාව සමහර වෙලාවට නොදැන චෝදනා කළා. එක එක කතා හැදුවා. කොහොමවත් දේශපාලනයට සම්බන්ධ වෙන අයට ඊතරම් ජනතාවගෙන් ප්‍රසාදය හිමිවන්නේ නැහැ. එයා දේශපාලනින් නැත් වුණාට පස්සේ මුල් කාලේ තිබ්බ ආදරේ නැවත ජනතාවගෙන් ලැබුණා. ඔබ දේශපාලනයට සම්බන්ධ වෙන්න දරා දින්නේ ජනතාවට සේවය කරන්න ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වෙන්න මොනේ නැහැ. නමුත් මම තවම එහෙම තීරණයක් අරගෙන නැහැ. ඒ තීරණේ කාලෙට බාර දෙනවා. කිසි දෙයක් බලෙන් ලබා ගන්න මම උත්සාහ කරන්නේ නැහැ. බලෙන් ඉන්නෙත් නැහැ. උපේක්ෂා වෙනුවෙන් කලා නිර්මාණවලට නිෂ්පාදන දායකත්වය ලබා දෙන්න අදහසක් ඇති නේද? ටෙලිනාට්‍යයක් වගේම චිත්‍රපටයක් කරන්න අදහසක් තියෙනවා. ඊට මේ වෙද්දී මුල් තැන දීලා මූලික අඩිතාලම දාලායි තියෙන්නේ.
තාමත් ඔබව subscribe කරලා නැත්නම් දැන් අපව subscribe කරන්න. bell button click කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.